දැන් හොඳට බලන්න මම දැන් ඔබට යකඩ කියලා කියනවා. දැන් මේ යකඩ කිව්ව ගම මොකද වෙන්නේ? යම්සි හැඟීමක් පහළ වෙනව නේද? ඒ හැඟීම කලින් තිබ්බ එකක්ද? කලින් තිබ්බ එකක් නෙමෙයි නේද? මේ මොහොතේ අන්න හේතුවක් ගැලපෙනකොට හේතු ගැලපෙනකොට අන්න මොකද වෙන්නේ? යකඩ කියනකොටම හේතුව ගැලපෙනකොට අන්න එනවා. හරිද? දැන් ඔන්න කියනකොට දැන් මේ යකඩ සම්බන්ධයෙන් තියෙන මොනාරියේ ලෝයේ සම්බන්ධයෙන් තියෙන යම්කිසි වර්ණ දත්තයක් එනවා නේද? වර්ණ සටහන. එතකොට මේ වර්ණ සටහනත් අර අතීත මත සංගානකට අනුකූලව නේ ගොඩනැගෙන්නේ. එතකොට අන්න මේ වර්ණ සටහන දකින්න ඇහැකුත් ගොඩනැගෙනවා නේද? ඒ දෙකම කොහෙද ගොඩනැගුනේ? සිත තුළ නේද ගොඩනැගෙන්නේ? හරි. දැන් මේ යකඩ කියනකොට මේ යකඩ ය ක ඩ කියන මෙන්න මේ ශබ්ද මාත්‍ර ටිකත් එකතු කරලා ඊළඟට මේ අර යකඩ දෙකක් එකිනෙකට ගැටෙන ශබ්ද තවත් වෙනත් මේ ඔක්කොම මේවා ටික එකතු කරලා අර අතීත මාස සටහනකින් අර යකඩ වලට අදාළ ශබ්ද සංඥාවක් ගොඩනැගෙනව නේද? එතකොට ඒක ඇහෙන කනකුත් ගොඩනැගෙනව නේද? හැබැයි මේ දෙකම කොහෙද ගොඩනැගෙන්නේ? අර සිත තුළම තමයි. එහෙම නැත්නම් අපි ඔකට කියනවා විඥානය කියලා. ඊළඟට යකඩ වල සුවඳක් තියෙනවද? සමහර කෙනෙකුට යකඩවල සුවඳක් තියෙන්න පුළුවන්. යකඩවල ගාපු තීන්ත එකක සුවඳක් මේ වෙලාවේ ඇදිලා ඉන්න පුළුවන්. පැහැදිලිද? නැත්නම් යකඩවල සුවඳක් නැත්නම් සුවඳ නැති බව දැනගන්න මොකද්ද? නහයක් ගොඩනැගෙනවා. ඒකත් කොහෙද ගොඩනැගෙන්නේ? සිත තුළ. ඊළඟට මොකද්ද? යකඩවලට රහක් තියෙනවා නම් එහෙමයි රහක් Tamanට ඒක අත්දැකීමක් තියෙනවා නම් ඒකට අනුකූලව ඒකක් ගොඩනැගෙනවා. නැත්නම් ඒක නැති බව දැනගන්න මොකද්ද? දිවක් ගොඩනැගෙනවා. ඊළඟට යකඩවල තියෙන දැන් තද ගතිය. හරි. දැන් තද ගතිය කොහෙද තියෙන්නේ? දැන් මේ තද ගතිය තියෙන්නේ මෙන්න මේකේ තියෙනවා තද ගතිය. දැන් අපිට හිතනවානේ මේකේ තද ගතිය තියෙනවා කියලා. නැත්තම් අපේ අතේද තද ගතිය තියෙන්නේ මේකේද? මම ඔබට අහන ප්‍රශ්නේ දැන් හොඳට බලන්න. තද ගතිය තියෙන්නේ අපේ අතේද නැත්තම් මේ මයික්‍රෝෆෝන් එකේ මේ ස්ටෑන්ඩ් එකේ මෙන්න මේකේද? කොහෙද තියෙන තද ගතිය? ආ? තද ගතිය තියෙන්නේ ඇත්තටම මේකෙත් නෙමේ මේකෙත් නෙමේ. මෙන්න මේක අල්ලනකොට පහළ වෙන මොකේද? සිතේ. සිතේ තමයි තද ගතිය තියෙන්නේ. පැහැදිලිද? අන්න මොකද වෙන්නේ? තද ගතියක් පහළ වෙනවා. දැන් යකඩ වලට අදාළ මෙන්න මෙහෙම තද ගතියක් කියලා එනවා. දැන් හැබැයි කවදාවත් ඔය යකඩ කියන වචනේ අහලා නැති කෙනෙකුට එනවද? ඉතින් මේ යකඩල් කියන ලෝහය කවදාවත් දැකලා නැති කෙනෙකුට එන්නේ නැහැ. දැන් තේරෙනවද එතකොට? අන්න එතකොට අන්න ඒකෙන් ගොඩනැගෙනවා මොකද්ද? යකඩ කියන සංකල්පේ ගොඩනැගෙනවා. ඊට පස්සේ ඒකට අනුකූලව මොකද්ද? යකඩ කියන සංකල්පේ ගොඩනැගුණා. ඒ යකඩ සංකල්පයට අනුකූලව ගොඩනැගෙනවා. ඒ යකඩ කියන සංකල්පයට අනුකූලව ගොඩනැගෙනවා. ඒක දැනගන්න මම ගොඩනැගිනවා. හරි. තේරුණාද? දැන් ඔය විදිහට මේ විදිහට මහා සංකල්ප ජාලාවක් ඔය විදිහට ගොඩනැගෙනවා. මේ ගොඩනැගෙන විදිය මම ඔබට තෝරලා දෙන්නම්. මේ ගොඩනැගෙන විදිය මේ විදිහට හැම එකටම ওই විදිහට ගොඩනැගිච්ච මේ සංකල්ප ජාලාවම දකින්නවා මිසක් ඇහෙනවා මිසක් දැනෙනවා මිසක් වෙන මොකක්වත් නැහැ. හරිද? දැන් මේක තව එක උපමාවකින් මම මේක විස්තර කරලා දෙන්නම්. දැන් ඉස්සෙල්ලාම දරුවෙක් ඉපදුනාන් පස්සේ එයාට උණුසුම නැති ස්වභාවයක් තියෙනවා. උණුසුම නැති ස්වභාවයක්. ඊළඟට ඊට පස්සේ එයාට මොකද උණුසුම ලැබෙනවා? කාගෙන්ද උණුසුම ලැබෙන්නේ? අම්මා හරි වෙනත් කාන්තාවකින් වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ උණුසුම නැති ස්වභාවයයි උණුසුම ඇති ස්වභාවයයි අතර මොකද්ද තියෙන්නේ? පරතරයක් තියෙනවා නේද? මේ උණුසුම ඇති ස්වභාවය නැති ස්වභාවය අතර පරතරයට ඉස්ලාම සංකල්පයක් ගොඩනගෙන ඉස්ලාම අම්මා වෙන්නේ මොකද්ද? ඉස්ලාම අම්මා වෙන්නේ මොකද්ද? මේ උණුසුම ඇති ස්වභාවය නැති ස්වභාවය අතර පරතරය නේද ඉස්ලාම අම්මා වෙන්නේ? ඇයි මෙයා දැන් අම්මා කියලා කෙනෙක් කාන්තාවක් ඉන්නවා කියලා දන්නවද? නෑනේ. මේ දරුවා දන්නේ නෑනේ. අම්මා කියලා කාන්තාවක් ඉන්නවා කියලා දන්නේ නෑ. මේ මොකක්වත් එයා දන්නේ නෑනේ. දැන් මේ ලෝකෙට ආව විතරයි යා. හරිද? වෙන මොකක්වත් පිරිමි ගෑනු වෙන් කරලා අඳුර ගන්න තේරෙන්නේත් නෑනේ. අඩුම ගන්න. එතකොට එයා තියෙන්නේ මොකද්ද? මේ දරුවට උණුසුම නැති ස්වභාවයක් තියෙනවා. ඊළඟට උණුසුම ලැබෙන ස්වභාවයක්. ඒ පතර පරතරයට එයා සංකල්පයක් ගොඩනගෙනවා. ඒ සංකල්පේ තමයි ඉස්ලාම අම්මා වෙන්නේ. තාම අම්මා කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මොකද්ද? බඩගිනි ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ මොකද්ද? බඩ පිරෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ බඩගිනි ස්වභාවයයි බඩ පිරෙන ස්වභාවයටයි අතර මොකද්ද? සංකල්පයක් ගොඩනගෙනවා. දැන් අම්මා වෙන්නේ කවුද? මේ උණුසුම ස්වභාවයයි බඩ සිරෙන ස්වභාවය දෙක එකතු වෙලා නේද දැන් කියන අම්මා කියන මොකද්ද? සංකල්පේ පහළ වෙන්නේ. තේරුණාද? හරි. දැන් ටිකක් ගිහිලා දැන් ආයේ මේකට මොකක් තව එකතු වෙන්නේ? ස්පර්ශයක් එකතු වෙනවා නේද? ඊට පස්සේ මේකට මොකද්ද? සුවඳක් එකතු වෙනවා නේද? ඊළඟට තව මේකට මොකද්ද එකතු වෙන්නේ? හඬක් එකතු වෙනවා නේද? දැන් ඔහොම එකතු වෙයි දැන් මේ අම්මා කියන සංකල්පේ මොකද වෙන්නේ?
අපි අරගෙනවා අප්ඩේට් වෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අප්ඩේට් වෙනවා ටික ටික. අම්මා කියන සංකල්පය දැන් ටික ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා නේද? හරි. තේරුණාද? දැන් මේ මාස 7ක් 8ක් 9ක් 10ක් විතර ගියාට පස්සේ නේද අම්මා කියන නම ඔකට වැටෙන්නේ. එතකන් නම අම්මා කියන නම වැටෙන්නේ නැහැ නේද? දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අම්මා කියන නම වැටෙනවා. හරි. ඊට පස්සේ දැන් ඕක ඕම ගිහිල්ලා. දැන් අද මම ඔබට මේ මොහොතේ අම්මා කියනකොට මොකද්ද? අර චිත්‍රපටි වලින් දැකපුවා, ටෙලි නාට්‍ය වලින් දැකපුවා, පොත් වලින් කියවපුවා, පත්‍ර වලින් කියවපුවා. මෙන්න මේ හරහා ගොඩනැගිච්ච අර මහා සංකල්ප ජාලාව ගොඩනැගෙනවද නැද්ද? එනවද නැද්ද? එතකොට මේ ගොඩනැගෙන මේ මහා සංකල්ප ජාලාව දෙන්නේකොට එකම සංකල්පයක ගොඩනැගෙනවද? දැන් ඇත්තටම ඔබ අම්මා දකින්නකොටත් මොකද්ද වෙන්නේ? ඇත්තටම අම්මා දකින්නකොටත් මොකද්ද වෙන්නේ? අම්මවද දකින්නේ? එහෙම නැත්නම් අම්මාගෙන පහළ වෙලා තින ඒ සංකල්ප ටිකයි අතීත මතක සටහන් ජාලාව ඔස්සේ ගොඩනැගිච්ච රූපයක් දකින්නවා ඇරෙන වෙන මොකක්වත් නැද්ද? නෑ නේද? හොඳට ඔබ කාර්මයේ කාරණේ තෝරගන්න. ඇත්තටම ඔබ ඔබගේ සිතෙන් පිට කිසිම දෙයක් දකින්නෙත් නෑ, අහන්නෙත් නෑ, දැනින්නෙත් නෑ. ඒ සිතක් තියෙන එකක් නෙමෙයි මේ මොහොතේ ගොඩනැගිලා මේ මොහොතේම නිරුද්ධ වෙලා යන එකක් විතරයි. පැහැදිලිද? හරි. තව උපමාවකින් ඔක විස්තර කරලා දෙන්න. හරිද? දැන් හිතන්න මාස 6ක 7ක දා පුංචි දරුවෙක් ඉන්නවා. මේ මාස 6ක 7ක පුංචි දරුවා. ඒ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් මරණයටපත් වෙනවා කියලා හිතන්නකෝ. හරිද? දැන් ඊට පස්සේ මේ අම්මගේ තාත්තගේ මිනි පෙට්ටි දෙක. දැන් ගෙදර ගෙනල්ලා ගෙදර තැම්පත් කරලා තියෙනවා. හරිද? මෙහෙම තැම්පත් කරලා තියෙද්දී අර පුංචි දරුවට ගෙදර අර මිනි පෙට්ටි දෙක යට කිසිම කරදරයක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් බැරි පුළුවන් නේද? ඇයි මේ ළමයාට තාම අම්මා කියන ಜಾති එහෙම නැත්නම් අම්මා කියන සංකල්පේ පහළ වෙලා නැත්නම් නෑ නේද? තාත්තා කියන සංකල්පේ පහළ වෙලා නැත්නම් නෑ නේද? අඩුම ගානේ මේ ළමයාට මරණය කියන සංකල්පේ පහළ වෙලාද නෑ නේද? එතකොට මේ අම්මා කියන සංකල්පේ, තාත්තා කියන සංකල්පේ, මරණය කියන සංකල්පේ පස්සේ නේද පහළ වෙන්නේ? තේරුණාද? එතකොට මෙන්න මේ විදියට මේ ගොඩනගෙන මේ සංකල්ප ජාලාවට අනුකූලව නේද අපි වැඩ කරන්නේ? හරි. දැන් ඔබ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. එතකොට මම කොහෙද ඉන්නේ? මම තම එයා කොහෙද ඉන්නේ? එයා කොහෙද ඉන්නේ? තේරුණාද? මම කියන්නේත් මේ විදියට ගොඩනැගිච්ච සංකල්පයක් නේද? පැහැදිලිද? එයත් ඒ මොහොතේ ගොඩනැගෙන සංකල්පයක් නේද? මම මේක පොඩි උපමාවකින් ඔබට තෝරලා දෙන්න. දැන් ඔබේ වයස කීයද? වයස කීයද? දැන් මේක මම වයස මොකද්ද කියලා අහපු ගමන් මොකද උනේ? දැන් ගොඩනැගෙන නේද එක එක කෙනාට 40යි 50යි 30යි 20යි 10යි ඔහොම කියලා ගොඩනැගෙනව නේද? හරිද? දැන් මේ ගොඩනැගෙන මේ වයස කියන එක ඇහැට පේනවද? කනට, නහයට, දිවට, කයට, මනෙත් තිබ්බද මේක? දැන් මෙච්චරලා මනේ තිබුණ නෑනේ. මෙච්චරලා මනේ තිබුණ නෑනේ. දැන් මේ මොහොතේ නේද දැන් වයස මොකද්ද කියලා අන්න හේතු ගැලපෙනකොටම මොකද්ද වුනේ? වයස මොකද්ද කියලා හේතු ගැලපෙනකොටම මොකද්ද? යම් කිසි අන්න සිතවිල්ලක් හැඟීමක් පහළ වුණා නේද? ඒ පහළ වෙච්ච එක ඇහැට පෙනුනේත් නෑ, කනට දැනුනේත් නෑ, නහයට දැනුනේත් නෑ, දිවට දැනුනේත් නෑ, කයට දැනුනේත් නෑ. මනේ තිබ්බ කියලා කියන්නත් බෑ. නෑ කියලා කියන්නත් බෑ. අන්න පොඩ නැගෙනවා යම් කිසි සංකල්පයක් ගොඩ නැගෙනවා. මතක සටහන ඔස්සේ ගොඩ නැගෙනවා. දැන් එතකොට ඒ වයස තියෙන මම ගොඩ නැගුණේ කොයි වෙලාවේද? දැන් හිතන්නකෝ එනකොට මගේ වයස 35යි කියන සංකල්පේ ගොඩ නැගුණා කියලා. ගොඩ නැගිච්ච ගමන් මොකද්ද? ඒ 35 තියෙන මම ගොඩ නැගුණේ කොයි වෙලාවේද? ඒ වෙලාවේ නේද? කලින් ගොඩ නැගිච්ච කන් නෙමෙයි නේද? එතකොට ඇත්තටම මම ඔබගේ වයස කීයද කියලා අහුවොත් මොකද්ද හිතෙන්නේ? මොකද්ද කියන්න පුළුවන්? පනවන්න පුළුවන්ද වයස? මේ මම කියන කෙනාට වයසක් පනවන්න පුළුවන්ද? මම කියන කෙනාට වයසක් පනවන්න බෑ. මම කොයි වෙලාවේද පහළ වෙන්නේ? ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් ඔන්න පහළ වෙනවා. ඔය ලොකු වචන බර වචන ඕනේ නෑ. ඒ මොහොතේ තමයි මොකද්ද මම පහළ වෙන්නේ. ඒ මොහොතේ පහළ වෙන මම ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. ඊළඟට ආයි මොකද්ද? ආයි හේතු ගැලපෙනකොට අන්න ඒකට අනුකූලව මම පහළ වෙනවා. ඒකට අනුකූලව ආයි මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. හරිද? පැහැදිලිද?
හොඳට බලන්න මේ කාරණේ. මේක අපි තෝර නොගන්න තාකල් අපි හිතනවා මොකද අපි මේ බාහිර ලෝකයක් දකිනවා, බාහිර ලෝකයක් තියෙනවා, මම මේ පැත්තෙන් ඉන්නවා, බාහිර ලෝකේ වෙනම තියෙනවා. ඊට පස්සේ මොකද්ද? මම බාහිර ලෝකයත් එක්ක ගනුදෙනු කරනවා කියලා මට බාහිර ලෝකය ඇහෙනවා, දැනෙනවා, පෙනෙනවා කියලා ගන්නවා. හැබැයි ඇත්තට මේකද වෙන්නේ? අර හේතු සකස් වෙනකොට තමයි පහළ වෙන්නේ. දැන් තේරුණානේ නේද? දැන් මේ වෙලාවේ දැන් ඔබට ඉස්සරහින් හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා සංඥාව ගොඩ නැගෙනකොට අර හාමුදුරුව දකින ඇහැ ගොඩ නැගෙනකොට තමයි මම ගොඩ නැගෙන්නේ. ඇත්තර මෙතන අභ්‍යන්තරිකුත් නැහැ, බාහිරකුත් නැහැ. පැහැදිලි. දැන් මෙහෙම කිව්වහම ඔබට හිතෙයි දැන් මේ ඉන්නේ මම. මේ ඉන්නවනේ දැන් මේ පොඩි කාලේ ඉඳන් හිටියනේ. මේ තියෙන්නේ මේ මගේ අද්ද කරමින් දැන් මේ නෑ කිව්ව හාමුදුරුව නෑ කිව්වට මේ තියෙන්නේ. දැන් ඕකත් අපි පොඩක් බලමුකෝ. හරි. හරි. දැන් ඔබේ කකුල් බිම ගෑවිලා තියෙනවද? ඔබේ කකුල් බිම ගෑවිලා තියෙනවද? දැන් කොයලාද දැනුනේ ඒක? හා? දැන් කය මගේ නං. හා? කය මම නං. කකුල බිම ගෑවිලා තියෙන බව එක දිගට දැනෙන්න ඕනිද නැද්ද? දැනෙන්නේ නැහැ නේද? දැන් අන්න මෙතන මේ වෙලාවේ මොකද හේතු ගැලපෙනකොට. දැන් ඒ වෙලාවේ නේද කය තියෙන බව දැනුනේ, කකුල තියෙන බව දැනු ආවේ. ඒ වෙලාවේ නේද පොළොව පහළ වුණේ. ඒ වෙලාවේ නේද කකුල පහළ වුණේ. ඒ වෙලාවේ නේද ස්පර්ශය පහළ වුණේ. ඒ වෙලාවේ නේද මොකද්ද? තද ගතිය පහළ වුණේ. ඒ වෙලාවේ නේද ස්පර්ශය දැනෙන මම පහළ වුණේ. හරි. දැන් ඔබ ඇඳන් ඉන්න ඇඳුම ස්පර්ශය දැනෙනවද? දැනෙනවද? කොහෙලාද දැනෙන්නේ? මෙච්චරලා එතකොට ඇඳුම් ඇඳන් හිටියේ නැද්ද? ආ? දැන් ඔබ දැනෙන්නේ කයට නං. දැනෙන්නේ කයට නං. ඕක එක දිගට දැනෙන්න ඕනේ නේද? දැන් මේ මොහොතේ හේතු ගැලපෙනකොට නේද මොකද්ද? ඇඳුමක් තියෙන බවත්, කය තියෙන බවත්, ඇඳුමයි කය ස්පර්ශ වෙන බවත්, ඒ ස්පර්ශය දැනෙන මම පහළ වෙන්නේ තේ මොහොතේ නේද? පැහැදිලිද? දැන් ඔබ ඉදලක් අරගෙන මිදුල අතු ගන්නවා කියලා හිතන්නකෝ. ඉදලක් අරගෙන මිදුල අතු ගන්නකොට දැන් ඉදල මේ පැත්තකින් අපි හේතු කරලා තියෙනකොට අපි කියනවාද ඉදලට පණ තියෙනවා කියලා? කියනවාද කවුරුත්? නෑ නේද? හරි. දැන් මේ ඉදල අරගෙන අපි අතු ගන්නකොට ඉදල පොළොවේ ස්පර්ශ වෙන බව දැනෙනවද නැද්ද? දැනෙනව නේද? හරි. ඉදල දැන් මේ පොළොවේ ස්පර්ශ වෙනකොට අන්න දැනෙනවා. හරිද? ඒ දැනෙන්නේ පොළොවටද ඉදලටද? නෑ නේද? පොළොවටත් නෙමෙයි ඉදලටත් නෙමෙයි, ඒ මොහොතේ පහළ වෙන විඥාණයට එහෙම නැත්තම් සිතට තමයි පොළොවක් ඇති බවත්, ඉදලක් ඇති බවත්, ස්පර්ශයක් ඇති බවත්, තදගතියක් ඇති බවත්, ඒ තදගතිය දැනෙන මම ඇති බවත් පහළ වෙන්නේ කොයි වෙලාවේද? ඒ මොහොතේ. පැහැදිලිද? දැන් එතකොට මේ කයට මම කියලා කියන්න පුළුවන්ද? හරි. තවත් ඉතින් ඕක කියන්නේ තවත් මම කියලා දෙන්නම්. දැන් තමන්ගේ අත ගන්න ඉස්සරහට මේ බය නැතුව ගන්න, හොම ගන්න. මෙහෙම අත ගන්න. හරි. දැන් මේක අතක් බව ගොඩ නැගින්නේ කොහෙද? මේ අතක් බව කියන්නේ කොහෙද? වර්තමාන මොහොතේ ඇහැට පේන එකක්ද? නැත්නම් අතීත මතක සටහන් ඔස්සේ ගොඩ නැගින එකක්ද? අත පල්ලය දාන්න ඇතර ඉදී. අතීත මතක සටහනකින් ගොඩ නැගිච්ච එකක් නේද? හරි. ඒක මගේ අත බව ගොඩ නැගින්නේ කොහෙද? ඒත් අතීත මතක සටහනකින් නේද ඇහැට පේන එකක් නෙමෙයි නේද? එතකොට මේක මිනිස්සු අතක් බවත්, මේක මගේ අත බව, අන්න ඒක ගොඩ නැගෙන්නේ කොහෙද? විඥානය තුල, සිත තුල නේද ඒක පහළ වෙන්නේ? බාහිරකින් හම්බෙච්ච එකක් නෙමෙයි නේද? පැහැදිලිද? තේරුණාද? ආ හරි. එතකොට දැන් තමන්ගේ කය දිහා බලන්න. එතකොට මේක මනුස්ස කයක් බව කොහෙද ගොඩ නැගෙන්නේ? විඥානය තුල, සිත තුල නේද? මේ අතීත මතක සටහනකින් නේද මේක මනුස්ස කයක් උනේ? හරි. එතකොට මේක මගේ කය කියන එකත් කොහෙද ගොඩ නැගෙන්නේ? විඥාණය තුළ සිත තුළ නේද? එතකොට මේ සම්පූර්ණ මේ ගොඩ නැගිච්ච මේ කයම එතකොට කොහෙද ගොඩ නැගෙන්නේ? විඥාණය තුළ සිත තුළ නේද? දැන් අපි හිතනවානේ මේ කය තුළ තමයි සිත තියෙන්නේ කියලා. දැන් මං කීප එකෙන් ඔබට තේරුණා සිත තුළ තමයි මොකද්ද? කය තියෙන්නේ. එතකොට සිත කොහෙද තියෙන්නේ? දැන් තේරුණානේ පණවන්න බෑ කියලා මොකක්වත්. දැන් තේරුණානේ ඇයි මේ සිතක් තියෙන තැන පණවන්න බෑ කියන්නේ ඇයි කියලා. දැන් එතකොට ඒ මොහොතේ හේතු ගැලපෙනකොට පහළ වෙන කයක් තියෙනවා මිසක්, ඒ මොහොතේ හේතු ගැලපෙනකොට පහළ වෙන යමක් තියෙනවා මිසක් මේ සිතෙන් පිට කිසිම රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ඔබට
දකින්න අහන්න ලැබෙන්නේ නැහැ. ඒ ගොඩ නැගෙන ඇහැ කන නාසය දිව ශරීරය මනත් ඒ මොහොතේ ගොඩ නැගෙන එකක්. ඒ මමත් ඒ මොහොතේ ගොඩ නැගෙන එකක්. එතකොට ඇත්තටම ලෝකය කියන්නේ මොකද්ද? සිතම තමයි. එතකොට මේ ලෝකය කොයි වෙලාවෙද තියෙන්නේ? මේ මොහොතේ විතරයි තියෙන්නේ සිත. බැංක account එකේ සල්ලි කීයක් තියෙනවද? දැන් මෙච්චරලා එක තිබ්බද? දැන් මේක කිව්වම අස්සේ මොකද්ද වෙන්නේ? අතීත මතක සටහන් ටිකට අනුකූලව මොකද්ද ගොඩ නැගෙනව නේද? මෙච්චරක් තියෙනවා අරව මේවා කියලා. ඊට පස්සේ ඒ මොහොතේම නිරුද්ධයි නේද ඒක? තේරුණාද? එතකොට ඇත්තටම බැංක account එකේ තියෙන සල්ලි ගාන මොකද්ද? අර මතක සටහනක් විතරයි. වෙන මොකක්වත් නෑ. ආ දැන් මෙතන නැති කෙනෙක් මතක් කරගන්න. මෙතන නැති ඔබ දන්න අඳුරන කෙනෙක්. දැන් මෙච්චරලා ඇහි හිටියද? දැන් මේ මොහොතේනේ පහළ වුණේ. අතීත මතක සටහනක අනුකූල ගොඩ නැගිච්ච රූපයක් නේද? දැන් ඇත්තට මේ පුද්ගලයා දැක්කත් ඕකම නේ වෙන්නේ. වෙන මොකක්වත් නෙමේ වෙන්නේ. පැහැදිලිද? දැන් ඔය විදිහට ඉරහඳ තාරකාවය ඔක්කොම මුළු විශ්වයෙම කොහෙද තියෙන්නේ? මේ මොහොතේ ගොඩ නැගෙන සිතුවිලි මාත්‍රේ විතරයි. එතකොට මේ මොහොතේ ගොඩ නැගෙන මේ සිතුවිලි මාත්‍රේ තුල ම නේද මමත් ඉන්නේ. එතකොට මම මේ සිතුවිලි මාත්‍රේ තුල ගොඩ හිර වෙලා ඉන්න හිරකාරයෙක්ද නැද්ද? පැහැදිලිද? මුළු විශ්වයම කොහෙද තියෙන්නේ? මේ මොහොතේ ගොඩ නැගෙන සිත. එතකොට මේ මොහොතේ ගොඩ නැගෙන ওই සිතුවිලි මාත්‍රය තුල මුළු විශ්වයම තියෙනවා කියලා කිව්වා මම. හැබැයි මේ මොහොත තුල ගොඩ නැගෙන ඒ සිතුවිලි මාත්‍රය තුල ඒ ගොඩ නැගෙන එකේ තියෙන ඇත්තක්ද බොරුවක්ද? දැන් අපිට ඕක ඇත්තක් වගේ පේන්නේ මේ අතීත මතක සටහන ඇත්තයි වගේ කියලා හිතන ඉඳන්නේ. දැන් අතීත මතක සටහනක් කොහොමද ගොඩ නැගෙන්නේ? දැන් අතීතයේදී ඔබ දැකපු මතක සටහනකට අනුකූලනේ තව කෙනෙක් අඳුනගන්නේ. එතකොට දැන් අතීතයේ ගොඩ නැගෙන මතක සටහනක් ගොඩ නැගිච්ච වෙලාවෙත් ඒ වෙලාවෙත් ඒ පුද්ගලයා දැක්කද ඒ වෙලාවෙත් මොකද්ද? ඒ වෙලාවෙත් ඒ මොහොතට සාපේක්ෂව අතීතයේ තිබ්බ මතක සටහන් වලට අනුකූල රූපයක් ගොඩ නැගිච්ච එකක් නේද මේ? එතකොට ඔහොම ඔහොම බලන් ගියාන් පස්සේ කවදාවත් මේ මතක සටහන් කියන ඒවාත් ඇත්තටම ගොඩ නැගිච්ච ඒවාද ඒවත් මොනවාද? ඒවත් මේ හරහා මේ ගොඩ නැගිච්ච මිරිගුවක්ම විතරමයි නේද? දැන් තේරුණාද මේ මේ මායාකාරය විසින් මේක ලස්සන්ට මේක හදලා දෙන විදිය? එතකොට මොහොතක් මොහොතක් පාසා බොරුවක් මත ගොඩ නැගෙන බොරුවක් ඇරෙන්නට වෙන මොකක්වත් මේකේ තියෙනවද? එතකොට මේ සිතුවිලි මාත්‍රයක පහළ වෙන යමක් කරෙන්නට මෙතන මොනාවක් තියෙනවද? එතනක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද අපිට ඒක? තියෙනවා කියලා කියන්න බැයි. තියෙනවා නම් එක දිගට තියෙනවනේ. එහෙම තියෙන්නෙත් නැහනේ. ඒ මොහොතේ හේතු පහළ වෙනකොට පහළ වෙනවා. ඒ මොහොතේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ඒක ඕනිත් නැහැ. ඒ වාක්‍ය ඕනිත් නැහැ. ඕක තව සල්ලෝ විස්තර කරලා දෙන්නම් මොකද? දැන් අර පොඩි කාලේ සමහරට දැන්නම් පොඩි පුතාලා දන්නේ නැතු ඇති. දැන් ඒ කාලේ මතක ඇති මේ තාතරේ මතක ඇති අර පොඩි කාලේ අපි අර මේ කවා ගන්න බැරි වුණාන් පස්සේ අම්මලා ආච්චිලා මොකද කරන්නේ? ඔන්න පුතේ කවුද එනවා කියන්නේ? ඔන්න පුතේ බිල්ලා එනවා කියලා කියනවා නේද? හරි. දැන් ওই බිල්ලා කොහෙවත් ඉන්න බිල්ලෙද්ද? නෑ නේද? කොහෙවත් ඉන්න බිල්ලෙද්ද නෑනේ. මේක මේ පහළ වෙච්ච සංකල්පයක් විතරයි. එතකොට ඔහොම පහළ වෙන බිල්ලෝ ටිකක් ඇරින්න අපි ඔයාලට කියනවා භූත. ওই වගේ භූත ටිකක් ඇරින්න මෙතන මොකක්වත් තියෙනවද? හොඳට හොඳට කල්පනා කර බලන්න මේ සංකල්ප ජාලාවෙන් තොරව ඔබට මොකක්වත් ලෝකයක් හම්බ වෙනවද? මේ සංකල්ප ජාලාවෙන් තොරව මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ওই කාරණේ තමයි අපි තෝරගන්න ඕනේ. තව ටිකක් එතනින් එහාට තව කියලා දෙන්නද? කැමතිද? කැමති නම් එහෙමයි. තව පොඩ්ඩක් ඔතනින් එහාට ඕක තෝරලා දෙන්න. කාලේ තියෙන ඔබේ අතේ. මගේ ළඟ නෙමෙයි තියෙන්නේ. හරි. ඔන්න කාලයටත් එමුකෝ අපි. කාලේ කියන්නේ මොකද්ද කියලා තෝරගනිමුකෝ. හරිද? හරි. දැන් ඔන්න දැන් අපි තෝරගත්ත මේ සිතෙන් තොරව අපි මොකක්වත් දකින්නේ නැහැ කියලා. හරිද? එතකොට මේ සිත තුල ගොඩ නැගෙන හැබැයි මේ සිත තුල මහා විචිත්‍රවත් බවත් ගොඩ නැගෙනවා නේද? මේ ගොඩ නැගෙන විචිත්‍රවත් බව තුල තියෙන ඇත්තද අපි දැන් තෝරගමු. අපි දැන් කාලේ ආපු හින්දා. හරි. ඉතින් ඔබව දානවා ගල් ගුහාවකට. එහෙම නැත්නම් කාමරයකට දාලා හිර කරනවා. දැන් ඉර එළිය පායනවා වැටේ පේන්නෙත් නැහැ. හඳ එළිය වහරනවා පේන්නෙත් නැහැ. මොකක්වත් නැහැ. හරිද? ළඟ තියෙන මොබයිල් ෆෝන්, ඔරලෝසු, අරවද මෙවද ඔක්කොම අයින් කරනවා. හරි. ටික දවසක් යනකොට ඔබට පැය, විනාඩි, උදේ, දවල්, හවස, දවස, සතිය, මාසය,
අවුරුද්ද කියන හැඟීම නැති වෙලා යනවද නැද්ද? පැහැදිලි. එතකොට ඒක තියෙන එකක්ද? ඒ මොහොතේ අර ආරම්මන වලට අනුකූල, ඒ මොහොතේ ගොඩනැගින සංකල්ප වලට අනුව ගොඩනැගෙන එකක්ද? සංකල්ප වලට අනුව ගොඩනැගෙනන්නේ නේද? ඇයි? දැන් ඒ මොහොතේ සංකල්පයකට අනුකූලව ගොඩනැගෙන කාලයක් මිසක් ඇත්තටම තියෙන කාලයක් නෙමෙයි. හරි. දැන් ඕකේ. තවත් ඕක මම තෝරලා දෙන්නම්. මේ සාපේක්ෂක ගොඩනැගෙන තුල කොහොමද මේ සාපේක්ෂ ගොඩනැගින්නේ කියන එක තුල ඕක තෝරලා දෙන්නම්. ඒක තේරුණාම ඕක ඔබට තේරේ. මේ ගොඩනැගෙන මේ සිත තුලක් තියෙනා වූ මේ බොරුව ඔබට තෝරගන්න මම මේ හැම වෙලාවෙම මේක තුල අන්ත දෙකක් තියෙනවා. අන්ත දෙකකින් තොරව මේ සිත ගොඩනැගෙන්නේ නැහැ. හරිද? දැන් මේ මම දැන් මේ වාඩි වෙලා ඉන්න මේ පුටුවට වඩා මම උසද මිටිද? උසද මිටිද? උසයි නේද? එතකොට දැන් මගේ උස ගැන යමක් කියනවා නම් ඔබට කියන්න වෙන්නේ තව යමකට සාපේක්ෂව නේද? එතකොට මගේ උස සම්බන්ධයෙන් තියෙන සියලු සාපේක්ෂක ටික අයින් කරොත් මගේ උස මොකද්ද? පණවන්න පුළුවන්ද එතන ඉහට? හැම වෙලාවම උස පැනේ වෙන්නේ තව එකකට සාපේක්ෂව නේද? දැන් හොඳට බලන්න දුර ළඟ පැනේ වෙන්නේ. එහෙමයි නේද? දිග? එහෙම සාපේක්ෂව නේ ගොඩ නැන්නේ. කළු සුදු? කැත ලස්සන? ඒ පැන වෙන්නේ සාපේක්ෂව නේද? හැම වෙලාවම මේම පැන වෙන්නේ සාපේක්ෂ බවක් නේ මෙතන තියෙන්නේ. ඕක තව තෝරලා දෙන්නම්කෝ මම මේම. දැන් මැණික් කැටයකට වඩා තිරවානා ගලක් වටිනාකමෙන් අඩුද වැඩිද? අඩුයි නේද? එතකොට මේ තිරවානා ගල නොවටින්නේ මැණික් කැටයට සාපේක්ෂව නේද? එතකොට මැණික් කැටේ වටින්නේ තිරවානා ගලට සාපේක්ෂව නේද? එතකොට මේ මැණික් කැටේ කියන සංකල්පයේ තියනවාද තිරවානා කැටේ කියන සංකල්පයෙන් තොරව? එතකොට තිරවානා ගල තියෙන හැම වෙලාවෙම මැණික් ගල කියන සංකල්පයත් එකමයි නේද? ඉතින් ඕක දැක්කන් පස්සේ ඇත්තටම තිරවානා ගලයි මැණික් ගලයි කියන්නේ එකද දෙකද? එකක් නේද? හ්ම්? පැහැදිලිද? තේරුණාද? දැන් හිතන්න. දැන් ඔබට මේ කාරණේ ඔබ මෙහෙම තෝරගෙන යනකොට ඔබට තේරෙයි සුද්ධෝදන රත්නමාට වැරදිච්ච තැන. දැන් රුද්ධෝදන රත්නමාට මොකද්ද ඕනි උනේ? සිදුවත් කුමාරයා රජ කරවන්නද පැවිදි කරවන්නද? හා? රජ කරවන්නනේ. හරිද? හැබැයි රජ කරවන්න කියලා දැන් සුද්ධෝදන රත්නමා මොකද්ද කරේ? රටේ තියෙන හොඳම මාලිගා ටික ගෙනල්ලා දුන්නද නැද්ද? හොඳම මාලිගා ටික නේද දුන්නේ මේ කුමාරයාට, සිදුවත් කුමාරයාට? එතකොට රටේ තියෙන හොඳම කෑම ටික නේද ඔක්කොම දුන්නේ? එතකොට රටේ තියෙන හොඳම මොනවාද? ඇඳුම් ටික නේද දුන්නේ? රටේ ඉන්න ඔක්කොම ලස්සන කාන්තාව ටික නේද දුන්නේ? මහලු කාන්තාවක් කතාවේ තියෙනවා. මේ මහලු කිසිම කෙනෙක්, පොණ්ඩේ පැහිච්ච මහලු කිසිම කෙනෙක් මේ රජතු මේ සිදුවත් කුමාරගේ සේවකයෝ විදියට හරි මාලිගාවේ වැඩ කරන විදිය අය හරි පේන්නවත් හතරමාල මායිමට කවුද? එහෙම තහනම් මහලු කෙනෙකුට. මහලු කෙනෙකුට එහෙම තහනම්. හරි. ඔක්කොම තියෙන ඒවා අර කියන අපි හිතන විදිහට ඔක්කොම තියෙන හැම දෙයක්ම දුන්නා. කුමාරිකාව නම් කුමාරිකාව, කෑම නම් කෑම, මාලිගා නම් මාලිගා, යානවාන යානවාන, ඔය ඔක්කොම තිබ්බා. හරි. දැන් ආ? ඔව්, සුද්ධෝදන රජතුමා දැක්කා. හරි. ඔව්, සුද්ධෝදන රජතුමා විතරයි දැක්කේ එතකොට. අනිත් අය දැක්කේ නැහැ. අන්න එක තමයි ප්‍රශ්නේ. ඔව්. දැන් මෙතන මෙයා කවුද? සුද්ධෝදන රජතුමා කියන්නේ කවුද? රජ කෙනෙක්නේ. රජ කෙනෙක් සාමාන්‍යයෙන් දැන් කාලෙත් දැන් ඉන්න දැන් දැන් ඉන්න රජතුමා නෙමෙයි, කලින් හිටපු රජතුමාගේ දැන් වයස කීයද කියලා කියන්නකො බලන්නකෝ. කියන්න පුළුවන් සාමාන්‍ය. ඇත්තට වයස කීයද? 70 ගණක් නේද? එතුමට. හැබැයි දැන් බැලුවා පිටින් බැලුවා කාටවත් කියන්න පුළුවන් 70 ගණක් කියලා. පිටින් බැලුවොත් කියන්න බෑනේ. පැහැදිලි. හරි. හොඳයි. දැන් මේක මම කියන්න හැදුවේ ওই කාරණේ මේ දැන් මෙන්න මේ කාරණේ හොඳට තෝරගන්න. හරිද? දැන් මේක මේ මේ මම කියපු උපමාව ගන්න එපා. ඒ උපමාවේ තියෙන ගැඹුර ගන්න. හරිද? හරිද? දැන් මෙහෙම ගන්න. සිදුහත් කුමාරයාට මාලිගාව මාලිගාවක් වෙනවද පැල්පතකින් තොරව? වෙනවද? ඇයි? හැම වෙලාවම මොකද වෙන්නේ? පැල්පතකට සාපේක්ෂව නේද මාලිගාව තියෙන්නේ? තේරුණාද? එතකොට සිදුවත් කුමාරයාට මේ කෑම එක හොඳ කෑම එකක් වෙනවද නරක කෑමකින් තොරවද? වෙන්නේ නැහැ නේද?
හැමලා මේක හොඳ කෑම එකක් බවට පත් වෙන්නේ නර කෑම එකට සාපේක්ෂව නේද? පැහැදිලිද? දැන් මේක ඕනෑගෙන විදිය. එතකොට සිදුහත් කුමාරයාට නෙමෙයි අපි ඔක්කොටම මේ සීළු දෙනාටම මේක අදාළයි. අර තිබ්බ සැප සම්පත් ඔක්කොම සැපක් වෙනවද වෙන මොකක් හරි එකට අනුකූලව සාපේක්ෂකයක් ගොඩ නැගුණ නැත්තම් නෑ නේද? එතකොට දැන් අපි මෙතන ඉඳන් බලලා මොකද්ද කියන්නේ? මෙතන ඉඳන් බලලා කියනවා ඒක මහා සැපක් කියලා. හැබැයි සිදුවත් කුමාරයාගේ පැත්තෙන් ගත්තොත් ඒක සැපද්ද? ඇයි අරකද සාපේක්ෂකේ ගොඩ නැගුණ නැත්තම් සැපක් වෙන්නේ නෑ? මේ ලෝකේ සැප කියලා දෙයක් තියෙන්නේ දුකට සාපේක්ෂවයි. මේ ලෝකේ දුකක් කියලා තියෙන්නේ සැපට සාපේක්ෂවයි. ඒ දෙක ගොඩ නැගුණ නැත්තම් කවදාවත් මොකද්ද? මේ ලෝකේ මොකද්ද යමක් පවතින්න බෑ. එතකොට මේ ලෝකේ කිව්වෙත් මොකද්ද? වෙන මොකක්වත් නෙමෙයි. සිතම තමයි. එතකොට මේ සිත තුළ මේ අන්ත දෙක හැම වෙලාවෙම වැඩ කරේ නැත්තම් සිත ගොඩ නැගින්නෙත් නෑ. ඇයි? එක්කෝ එකක් හොඳයි කියලා ගන්නෙ තව යමකට සාපේක්ෂව. හොඳ පවතින්නේ නරකකට සාපේක්ෂව, නරක පවතින්නේ හොඳට සාපේක්ෂව. ඔය හොඳත් නරකත් ඉක්මවා ගිය තැන තමයි මොකද්ද? සත්‍ය තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ ගොඩනගෙන සැප වේදනා දුක් වේදනාවත් මේ මොහතර සාපේක්ෂයි. කලින් එකට සාපේක්ෂයි. පැහැදිලිද?